ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාවට මාධ්‍ය ආයතන හිමිකරුවන් සහ ප්‍රධානීන් එක්ව සිටියා. මෙහිදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් නැමතු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ කොවිඩ් වසංගතයෙන් බේරීමට ඇති එකම මාර්ගය එන්නත්කරණය බවයි. තමා උපරිම ශක්තිය මේ සඳහා යොදවා ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා. මෙරට ජනතාව බරපතල සෞඛ්‍ය ගැටලු වලට මුහුණ දෙමින් සිටින බව පෙන්වා දුන් ජනාධිපතිවරයා වකුගඩු සහ පිළිකා රෝග පිළිබඳව සිය අදහස් පළ කළා. නිශ්චිත වශයෙන් මීට හේතු හඳුනාගෙන නැතත් බොහෝ විද්වතුන්ගේ අදහස් වලට තමාද ගරු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා. විශේෂයෙන්ම උතුරු මැද පළාත්වල වකුගඩු රෝගයට ආසන්නම හේතුව ලෙස රසායනික පොහොර සහ කෘෂි රසායන හඳුනාගෙන ඇති බව බොහෝ විශේෂඥයින් පවසන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. මේ නිසා තමා කාබනික පොහොර සටන ආරම්භ කළ බවද ජනාධිපතිවරයා මාධ්‍ය ප්‍රධානීන් හමුවේ පැවසුවා. එමෙන්ම බලශක්ති අර්බුදය සඳහා ලෝකයේ පිළිගත් පරිසර හිතකාමී මාර්ග වෙත යාමට තමා සූදානම් බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම සාකච්ඡාවේදී අවධාරණය කළා. මේ සියලු යහපත් කාර්යයන් සඳහා මාධ්‍ය සහාය අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කර සිටියා. මෙහිදී ඇති වූ කතාබහේදී ජනාධිපතිවරයා අවධාරණය කළේ තම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට තවත් වසර 3ක් නොව 5ක්ම ඇති බවයි. ඉන් ගම්ම්‍ය වන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෙවැනි වරටත් ජනාධිපති වරණයට සූදානම් බවද මේ අතර ජනාධිපති ප්‍රකාශක කීන්ශ්‍රී රත්නායක මහතා සිය නිල ට්විටර් ගිණුම තුල ජනාධිපතිවරයා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සටහනක් තබා තිබුණා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.